කරන ඔයගොල්ලෝ හැමදෙනාටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා තින්නේ මලිතේරා බයලොජි YouTube channel එකත් එක්ක අද මම කතා කරන්න හදන්නේ බියෝම කොටස යටතේදී සෞම්‍ය කලාපික පළල් පාත්‍රය දරන වනාන්තර කියන බියෝම ගැන තමයි කතා කරන්නේ මේ බියෝම ගැන කතා කරන කන්නොත් ඔයාලා අර කලින් අදාළ chart එක අරගෙන ලෑස්ති වෙන්න මේ කොටස ගැන කතා කරන්න ඉතින් අපි මේ ගැන කතා කරා මුලින්ම අපිට කතා කරන්න තියෙන මේකේ ව්‍යාප්තිය ගැන मैं व्याप्ति गाता हमें साउंड में खाला पी का पालल पात्र दारना मनांतर उड़ा नाम दिखा ये मैं लग व्याप्ति है उत्तर वार्ता गोले ता मैं ये बट देखा गया नहीं मरे है कि आवा क्लब है ने उत्तर वार्ता गोले मध्य अक्षांश वाला ता मैं मेके व्याप्ति है देखा करना पुलवांगे ने ये वक्त में ता मैं मनां वर्षापतने वार्षिक वर्षापतने अपने देखा गया नहीं मैं है कि आवाज़ लेबिना मैं कहती वर्षापतने का तें पसे वर्षापतने मैं कहती इतु बोलते थे माँ लेबिने को दिया मैं कहती इतु बेदे हैं मैं बिटा पहले लियो मैं देखा गया नहीं मैं है कि आवाज़ लेबिना माँ गिम्मा ने दी वर्षा विधि हटा शीत काले दी හිම විදිහට තමයි මෙයාලගේ මේ වර්ෂණය අපිට දෙකගෙනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒතකොට මේක විශේෂ එකක් තමයි ගිම්හානේදී මේක ලැබෙන්නේ වැස්ස වර්ෂා විදිහට ලැබෙනවා ශීත ඍතුවේදී හිම විදිහට තමයි මෙතනදී වර්ෂණය මේ පනාන්තර පරිසර පද්ධතියෙන් අපිට දෙකගෙනීමේ හැකියාවක් ලැබෙන්නේ. මෙයාලගේ උෂ්ණත්වය ගත්තාම ඉතාමත් විශාල පරාසයක උෂ්ණත්ව විචරණයක් දැක ගන්න පුළුවන්. ශීත ඍතුව ගත්තාන් පස්සේ, කියන්නේ හිම වැටෙන කාලය ගත්තාන් පස්සේ ශීත ඍතුවේදී මෙයාලගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවක් පමණ අගයක් දක්වා අඩු වීමේ හැකියාවක් තියෙනවා. කොහොම නමුත් ගිම්හාන ඍතුවේදී ගිම්හාන කාලයේදී මේක සෙල්සියස් අංශක 35 දක්වා වගේ ඉහළ උෂ්ණත්ව කරාමේ උෂ්ණත්වය මෙයාලගේ විචලනය වෙනවා. ඒ වගේම තමයි ගිම්හානේ ගත්තන් පස්සේ මේ ගිම්හාන කාලයේ පරිසර උෂ්ණත්වය සාපේක්ෂව ඉහළ යනවා. ඒ හින්දා මේ ගිම්හාන කාලයේදී මේ ශාකවල වර්ධනය කියන එක එහෙම අපිට පැහැදිලිවම දැකගැනීමේ හැකියාවක් ලැබෙනවා ගිම්හාන කාලේ. ඒ වගේම තමයි මේ ශාක ගත්තන් පස්සේ මේක අපිට ස්ත්‍රී භවණයේ දැකගැනීමේ හැකියාවක් ලැබෙනවා. නිවර්තන මනාන්තරවල වගේ හොඳ කැපිපෙන ස්ත්‍රී භවණයක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් සිරස් ලෙස සැකසීමක් තමයි අපිට දැක ගැනීම හැබැයි ලැබෙන්නේ. මේක දක්වලා තියෙනවා සංෘත වියන් ස්තර යටිපස්තර සාක ස්තර එකක් හෝ දෙකකි පඳුරු ස්තරේ හා පැලැටි ස්තරේ වශයෙන් දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. ස්ත්‍රී භවණයම තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මෙතන පතනශීල ශාක දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. මොකද මේ පතනශීල ශාක තියෙන්නේ. පතනශීල ශාක තියෙනක වැදගත් වෙනවා මං කිය මේකේ ඍතු ભેදය දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. අහිතකර කාල අවයන් පස්සේ මේ ශාක වල පත්‍ර හැලීම වැදගත් වෙනවා. ඒ හින්දා තමයි මේකේ පතනශීල ශාක අපිට දැක ගැනීම හැකියාවක් ලැබෙන්නේ. මේ පතනශීල ශාක වැදගත් වෙන මේ පරිසර පද්ධතියේ තියෙන ලක්ෂණ දේශගුණ විපර්යාස වගේ දේවල් එක්ක මේ ශාකවල පැවැත්ම පිණිස මේ පතනශීල ශාක පැවැත්ම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේක සත්ත්ව විශේෂ ගන්නන් පස්සේ ශීර පායින් අපිට දැක ගන්න පුළුවන් පක්ෂි විශේෂ දැක ගන්න පුළුවන්. ඒ වගේ ජීවීන් දැක ගන්න පුළුවන්. කොහොම නමුත් මේ ජීවීන්ගේ පැහැදිලිව දැක ගන්න පුළුවන් දෙයක් තමයි ශිශිර තරණය. ඒ කියලා කියන්නේ මෙයල ශීත ඍතුවේදී දිගු නින්දකරලක් වෙන උදාහරණ වශයෙන් ගත්තොත් වලසුන් ඇතම ලේන් විශේෂ වගේ අය ශිශිර තරණය කියන සිද්ධ කරනවා. ශීත කාලයක් ආවම ශීත කාලයේදී යාළගේ ගුහා තුළට බෙන්තුළට වෙලා ශීත කාලය පුරා ගැඹුරු නින්දක යාළා යෙදෙනවා. ඒක අපි හඳුන්වනවා ශිශිර තරණය කියලා. පර්යටන දෙයගෙන පුළුවන් ප්‍රධාන වශයෙන් පක්ෂී විශේෂ වල එහෙම ශීත කාලය වගේ ආවම යාළා පර්යටනය කිරීම දක්වනවා. ඒ කියන්නේ ඒ අහිතකල කාලය තරණය කර ගැනීම සඳහා යාළා පර්යටනය දක්වනවා. ඒ වගේම තමයි මේවයි පරිසර පද්ධති වලට එල්ලලා දින තර්ජන ගත්තාම කෘෂි කර්මාන්තය සඳහා එලි කිරීම ගස් කැපීම ජනාවාස කරණේ මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් මේ පරිසර පද්ධතියේ එල්ල වෙලා තියෙන තර්ජන විදියට.
මේක තමයි අපිට පුළුවන් මේ යටතේ කතා කරන්න පළපත් දරන වනාන්තර යටතේ මේක නෝට් එක වඩ පුළුවා මම යර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් වඩ පුළුවන් එක ඩවුන්ලෝඩ් කරගන්න try එකේ link එක මම දාලා තියෙනවා ඉතින් මම හිතනවා ඔයාට මේ කොටස ගැන දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මොකද මම කියනවා මේ කොටස අතිශය සරලයි මේ තියෙන කරුණු ටික මේ විදිහට පොඩි ෂෝට් නෝට් එකක් විදිහට දාගත්තොත් ඔයාට මේ බියෝම කියන කොටස ආයි පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ අතිශය සරලයි විභාගයේ ප්‍රශ්නයක් ආවම ඔයාලට තියෙන මේ කරුණු ටික මෙයාගඩ පිළිගසන කරුණු ටික විස්තර කරලා ලියන එක විතරයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු